පසුගිය 3 4 5 යන දිනවල පෙබරවාරි 3 4 5 යන දිනවල ශ්‍රී ලංකාවේ වරායට කොළඹ වරායට පැමිණියා ඉන්දියානු නාවික හමුදාවට අයත් INS කරන්ජේ නැමැති සබ්මැරින් දිගින් මීටර් 67.5 වන මෙම සබ්මැරිනේ 53 දෙනෙකුගෙන් යුත් නාවික කණ්ඩායමක් හිටියා अपे नावक हमुदावट सबमरीन पिलिबंद दनुवत किरी में वैडमुलुवक पैवत्ती मटा लंकावे संचार का आकर्षणे तीन स्थान पिलिबंद स्वाभली मटा त्याय क्ये में तमाई मेमर सबमरीने श्रीलंकावट पैमिनी विदेश गाड़ी तो आमात्यांचे अनुमतीन श्रीलंका वराय अधिकारी विसिन मेमर नाव मेमर सबमरीने श्रीलंका वराय अधिकारी टे ऐतुलत करगता දැන් මේ සබ්මැරිනේ පැමිණීමත් සමග බරපතල රාජ්‍ය තාන්ත්‍රික අවුලක විදේශ සබඳතා ක්ෂේත්‍රයේ බරපතල අවුලකට ශ්‍රී ලංකාව මැදි වී තිබෙනවා හෙට දවසේ ඔබට අපට කාටත් රටට මේ තත්ත්වය අත්විඳින්න පුළුවන් වෙනවා ඒ ඇයි ඔබ දන්නවා මීට පෙර චීනයේ පර්යේෂණ නෞකාව ශියන් යන් යොන් තුන නැමැති පර්යේෂණ නෞකාව ජනවාරි 5 වෙනිදා සිට මැයි මාසේ දක්වා ලාංකීය ලංකාවට අයත් මූදේ පර්යේෂණ කටයුතු වලට ඒව සඳහා වන අනුමැතිය අපේ විදේශ අමාත්‍යාංශය දීලා තිබ්බා. නිකන් නෙවෙයි දුන්නේ. මීට පෙර චීන නෞකාව පර්යේෂණ නෞකාවක් ලංකාවට එමේදී බැතුවිච්ච ගැටලුව නිසා අපේ විදේශ අමාත්‍යාංශය SOP එකක් නැත්තම් සම්මත මෙහෙයුම් පටිපාටිය ස්ටෑන්ඩඩ් ඔපරේෂන් ප්‍රොසීඩියර් එකක් SOP එකක් හදලා තමයි මේ චීන නෞකාවට ෂියන් යන් යොන් තුන නෞකාවට අවසරය ලබා දීලා තිබෙන්නේ. ඒ ජනවාරි 5 වෙනිදා ලංකාවට ඒමට නියමිතව තිබුණා. නමුත් මොකද උනේ? ඉන්දියාවේ දැඩි බලපෑම නිසා ඉන්දියාවේ චූරු බලපෑම නිසා මේ පර්යේෂණ නෞකාව ෂියන් යන් යොන් තුන නෞකාවට ශ්‍රී ලංකාවට එන එක වැළැක්වුවා. ତେଣୁ මේක විදේශ මාධ්‍යවල වාර්තා වුණා ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික අධිපති භාවයේ ත ශ්‍රී ලංකාව යටත් වුණා. ඒ නිසා තමයි මේ පර්යේෂණ නෞකාවට එන්න දුන්නේ නැත්තේ කියලා. දැන් ඒ විදිහට ඉන්දියාවේ දැඩි බලපෑමට ලක් වෙලා ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික ත්‍රස්තවාදයට යටත් වෙලා ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික හෙජමොනියට බියේ ඒ බලපෑමට යටත් වෙලා චීනයේ පර්යේෂණ නෞකාවට ෂියන් යන් යොන් තුන නෞකාවට එන්න දුන්නේ නැහැ. දැන් එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් කොහමද මේ සබ්මැරින් එක ISN කරන්ජ සබ්මැරින් එකට එන්න දුන්නේ? දැන් ඉත පැහැදිලිව පේනවා ශ්‍රීලංකාවේ විදේශ අමාත්‍යාංශය ශ්‍රීලංකාවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව චීනයට එක හැන්දකින් බෙදනවා ඉන්දියාවට තව හැන්දකින් බෙදනවා ඉන්දියාවේ රාජතාන්ත්‍රික අධිපතිවාදයට යටත් වෙනවා දැන් ඔබ කවුරුත් දන්නවා අපේ රට තිබෙන්නේ අපේ රටේ ඉතිහාසයේ පෙර නොවිරු ආර්ථික අර්බුදයක මේ රටේ ජනතාව පෙළෙන්නේ මහ විශාල ආර්ථික අර්බුදයක ජීවත් වෙන්න විදිහක් නැතුව දතකන ජනතාවක් ඉන්න රටක් එහෙම වෙලාවක අපි කාගෙත් උදව් ඉල්ලගෙන අත අල්ලගෙන ගොඩ එන්න ඕන වෙලාවක් මේ වෙලාව කලාපේ රටවල් එක්ක විතරක් නෙවෙයි ලෝකයේ සෙසු මිත්‍රශීලී හැම රටකම සහයෝගය ශ්‍රී ලංකාවට ඕන වෙලාවක් මේ වෙලාව ජනාධිපතිවරයා කියන්නේ ඒකනේ මේ හැකවුටාමාරක් විතර විදේශ සංචාරය යන්නේ තේකටනේ මේ ජාත්‍යන්තර සහයෝගය ගන්නනේ දැන් එහෙම ජාත්‍යන්තර සහයෝගය ගන්න කිකියා ලෝකෙ වටේ රවුම් ගහන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුව ලෝකෙ දෙවන ආර්ථික බලවතා වෙච්ච මේ කලාපේ ප්‍රධාන ආර්ථික බලවතා වෙච්ච චීනයට එක විදිහකට සලකනවා චීන නෞකාවට එන්න දෙන්නේ නැහැ සම්මත මෙහෙයුම් පටිපාටියට අනුකූල වෙන්න හදන නෞකාවට එන්න දෙන්නේ නැහැ ඉන්දියානු ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික අධිපති භාවයට යටත් වෙලා ඉන්දියාවේ සබ්මැරින් එකට
සංජාර ස්ථාන පිළිබඳ සොයා බලන්න කියාගෙන නාව බහුදාවට සබ්මරින් පිළිබඳ උගන්වන්න කියාගෙන ඉන්න සබ්මරින් ඉන්නේ එතන. දැන් අපි දන්නවා මේ ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් ලෝකෙට වැදිබන කියනවා මේ රූල් ඔෆ් ලෝ සාගර නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම මේ සාගර නීති කඩන්න ඉඩ දෙන්න බෑ කියලා ඒගොල්ලෝ තමයි කියන්නේ. දැන් එහෙම කියන ඉන්දියාව දැන් මොකද කරන්නේ? සම්මත මෙහෙම වටපාඩියකට අනුව එන්න හදුවේ පරිශ්‍රණ උපාවට එන්න දෙන්නේ නැතුව ඒක බලහත්කාරය පාවිච්චි කරලා රාජතාන්ත්‍රික ත්‍රස්තවාදය පාවිච්චි කරලා යටත් කරලා නවත්තලා මේ තමන්ගේ සම්මරණයේද ශ්‍රී ලංකාව වරායතු නැතු කර ශ්‍රී ලංකාව වරායතු නැතු කර මේක බරපතල තත්වයක් මේක ඉතාම බිහිසුණු තත්වයක් රාජතාන්ත්‍රික ශේත්‍රයේ විදේශ සම්බන්ධතා ශේත්‍රයේ ඇතිවිය හැකි අනිවාර්යෙන් ඇති වෙන නියමිතයි. මේක සිංගල මාධ්‍ය වාර්තා කළේ නැහැ. ඉංග්‍රීසි මාධ්‍ය පමණයි වාර්තා කළ බව තිබුණේ. කොහොමවත් අපි මේ තත්වය මේ කුමක් කරාද මේ ඇදගෙන යන්නේ? මේ ඉන්දියානු රාජතාන්ත්‍රික ආධිපත්‍යයට මේ යටත් වෙන්නේ ඇයි? දන්නවා මේක ඉන්දියාවට කිසිදු අයිතියක් නැහැ. අසල්වසි රාජ්‍යයක මේ විදියට රාජතාන්ත්‍රික බලහත්කාරයක් පාවිච්චි කරලා මේක රාජතාන්ත්‍රික දස්තුවාදය. ඉන්දියාවට එහෙම අයිතියක් නැහැ. ඒ වගේම රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. මේ ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික අධිපතිවාදයේ මේ විදිහට රෙදි ගලෝගෙන යටත් වෙන්නේ. ඇයි? අපි ඉන්නේ මේ යටත් අපි ඉන්නේ කාගේ සහයෝගය අපිට ඕන වෙලාව. එහෙනම් මේ පේන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ පේන්නේ මොකක්ද? මේ තමයි ශ්‍රී ලංකාව රනිල් රාජපක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇදගෙන යමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය කරා ඇදගෙන යමින් තිබෙනවා. මේ යන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය කරන ගමන මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මේ ISN නෞකාවට සබ්මරීනයට අවසර දෙන්නේ ෂියැන් යෑන් යොන් චීන නෞකාවට අවසර නොදෙන්නේ මෙන්න මේ තත්ත්වය නිසා. මේකේ පිළිබිඹුවක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ආධිපත්‍යයට යටත් වෙන්නේ අන් කිසිවකට නෙමෙයි. මේ ශ්‍රී ලංකාව ඇදගෙන යමින් ඉන්නේ 29 වෙනි ප්‍රාන්තයක් දෙසට. ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයක් දෙසට. ඒක තමයි මේ එක පිළිබිඹුව. ඉතරක් නෙවෙයි ඔබලාගේ ඊළඟ පිළිබිඹුව. මාර්තු මාසයේ අපට ආරංචි විදියට එක්දා කිසිම අස්සක් කරනවා. ඒක තමයි බරපතලම පිළිබිඹුව. ශ්‍රී ලංකාව ඉන්දියාවට ආදා ගැනීමේ බරපතලම පිළිබිඹුව තමයි එක්දා කිසිම අස්සක් කරනවා. ඒ විතරක් නෙවෙයි. දැන් කියවෙනවා ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියාවේ විදුලි බල පද්ධතියට ආදර. ඒක තව පිළිබිඹුවක්. ඒක තව පිළිබිඹුවක්. ඒ විතරක් නෙවෙයි ධනුෂ්කොඩි ඉඳන් තලේ මණ්ඩලමට පාරක් දාන්න මෝදි ඇවිල්ලා දුරදර්ශනයකින් බැලුවා මේ ධනුෂ්කොඩි ඉඳන් පහුගිය දවසේ. ඒක තව පිළිබිඹුවක්. ඒක තව පිළිබිඹුවක්. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු රුපියල් ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම සඳහා වන අනුමැතිය මහ බැංකුව අධිපතිවරයාට දීලා තිනවා. මහ බැංකුව අධිපතිවරයාට පුළුවන් ඕන වෙලාවක එක පැවත්වට ගන්න. ඒක තව පිළිබිඹුවක්. ඒක තව පිළිබිඹුවක්. මේ එකින් එක පිළිබිඹු වෙමින් තිබෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට පත්වන අනාගතයේ තමයි මේ අපට පෙනෙමින් තිබෙන්නේ. මේ හරියට 974 සිකිම කියන රටේ හිටියා 974 වෙනකොට ලෙන්ඩප් ඩෝජස් කියලා ජනාධිපති. මේ ජනාධිපතිවරයාගේ මැතිවරණය ජනාධිපතිවරණය කුජීත වෙන බරද. පස්සේ ඉන්දියාව කලේ මේ ජනාධිපතිවරණය දූෂිත වංචනික මැතිවරණයක් කියලා මහ උද්ඝෝෂණයක් ඉන්දියානු උත්සව මැතිවරණයත් කියලා ආදලා නැවත මැතිවරණය කියලා මේ ලෙන්ඩප් ඩෝජස් දිනවෝ දිනෝලා සිකිමය ඉන්දියාවේ ප්‍රාන්තයක් හැටියට ආදගත්තා. අද සිකිමේ කියලා රටක් නැහැ. අද තියෙන්නේ සිකිමේ කියන ඉන්දියානු ප්‍රාන්තයක්. මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ලෙන්ඩප් ඩෝජස් කෙනෙක්. ලෙන්ඩප් ඩෝජස් කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. එයා දවස් මෙදා මැදකොළමින් 21000ක් අරගෙන ජනාධිපති වුණා. කොහොමද මහජනගහනේ 21000ක් නැති උන්නේ ජනාධිපති වෙලා මේක ටිකක් වැඩ කොටසක් කළා.
ධාතුමනී ආණ්ඩු ව්‍යවස්ථාවෙම ගෙනල්ලා බලහත්කාරයෙන් යට වෙලා ඉන්දියාවේ ධාතුමනී ආණ්ඩු ව්‍යවස්ථාව ගෙනල්ලා අපට උන් නැති වෙච්ච පරාසභාවක් අටවලා ඉන්දියාවු මැදිහත් වීම නෛතික භාවයක් එදා ලබා දීමට මුල පිරුණා 21 දහස් තරගෙන මැද කරමින් ආපු මාමා ජේ.ආර්. මාමා මේ ඉන්නේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට ආපු රනිල් බෑන මෙයාට 21 දහස් කවුරුනේ නැහැ මෙයා එක ආසනයක් තමයි ආසනෙත් බලාද එහෙම ආපු රනිල් බෑන දැන් මාමා පටන් ගත්තු වැඩේ ඉවර කරන්න මේ යනවා ලෙන්ඩප් ඩෝජස්ගේ අනුප්‍රාප්තිකය වෙනවා එතස අපි ජාතියට අනතුරු අඟවනවා මේ රනිල් වික්‍රමසිංහ ඒ වගේම ඔහොත්තු හවුල නියැලමින් සිටින්නේ අන් කවරකටවත් නෙමෙයි ආර්ථික ගැන විවිධ පූචාණන් කතා කියා ආර්ථිකය ගොඩ ගියා අරමයෝ කියලා පූචාණන් කතා කිය කිය පොරු වංචා දස දහස් ගණනින් කිය කිය මේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය කරා ඇදගෙන යන ගමන තමයි මේ රනිල් වික්‍රමසිංහ ආරම්භ කළා තියෙන්නේ ඒකේ පිළිබිඹුවක් තමයි මේ ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික බලහත්කාරයට යට වෙලා චීන නෞකා නවත්තන්නේ ඉන්දියානු සබ්මරින් වලට එන්න දෙන්නේ ඒ නිසා අපි මේ රටේ ජනතාවට අවධාරණය කරමු මේ රට තියෙන්න ඕනේ කාගේවත් කාට මේ රට කාටවත් ප්‍රාන්තයක් කරගන්න දෙන්න බෑ අපි ඉන්දියාවේ සබ්මරින් වලට එන්න දෙනවා නම් ඒක දෙන්නත් ඕනේ ඒ සඳහා තමයි සම්මත මෙහෙයුම් පටිපාටියක් හැදුවේ ඒක හොඳයි සම්මත මෙහෙයුම් පටිපාටියක් හැදුවේ ඒක හොඳයි ඒ සම්මත මෙහෙයුම් පටිපාටිය නම් ඉන්දියාවේ නෞකා වලට එන්න දෙන්නත් ඕනේ ඒ සම්මත මෙහෙයුම් පටිපාටිය නම් කුලව චීන නෞකා වලට එන්න දෙන්නත් ඕන වෙන රටවල් වලට නෞකා වලට එන්න දෙන්නත් ඕන මේ කාගේ සහයෝගය මේ වෙලාවේ අපිට ඕන මේ හැම සහෝදර රාජ්‍යයකම සහයෝගය අපිට ඕනි අපි ඉන්නේ කාගේත් අත් අල්ලගෙන නැගිටින්න ඕන වෙලාව කාගේත් අත්උදව් අපිට ඕන වෙලාව කාගේත් සහෝදරත්වයේ දෑත අපිට ඕන වෙලාවක අපි ඉන්නේ බරපතල වෙලාවක ඒ නිසා අපිට කාවත් අතහැරලා එකෙක් ගිරණ එකෙක් විදිහට සලකන්න අපට අයිතියක් නැහැ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කරමින් ඉන්නේ තමන්ට ලැබෙන තමන්ට ලබා දී තිබෙන කොන්ත්‍රාත්තු ඉටු කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට පත් කිරීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ